අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමින අවධානය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ අවස්ථා 9ක් එවක රජය මග හැරලා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමති සරත් වීරසේකර කියයි ඉදිරියේදී බොරිකාවත් තහනම් කිරීමට පියවර දේශපාලන පරිගැණීම් කොමිසම කියන්නේ කැකිල්ලේ රජුරුවන්ගේ පරිගැණීමේ කොමිසම වගේ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් කියයි කඩු කිනිසි මෙරටට ආනයනය කිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නේයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස් සංස්කරණය කළ Hindu විශ්වකෝෂය අගමැතිගේ ප්‍රධානත්වයෙන් එළි දක්වයි මගේ ප්‍රකාශයන් විකෘති කරන්න එපා විපක්ෂ නායක සජිත් මාධ්‍යෙන් ඉල්ලයි සිව් මාසකට පසු මෙරට අඩුම කොරෝනා රෝගීන් ඊයේ දිනෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකාට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි රුපියල් 16 වතුකම්කරු වැටුප් ගැසට් පත්‍රය ප්‍රතිබෙන් දේශීය පුවත් පාස්කු කොමිසමේ වර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වුණා. එහිදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ ප්‍රහාරය සිදුවන අවධියේ බලයේ සිටි රජයේ ජාතික ආරක්ෂාව පිළිබඳව තබා තිබූ මන්දගාමි ආකල්පය හේතුවෙන් ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ අවස්ථා 9ක් මගහැරී ඇති බවයි. පාස්කු ප්‍රහාරයට පෙර සිදුවීම් ගණනාවක් සිදු වුණා. ඒවා නිසි පරිදි විශ්ලේෂණය කළා නම් සැකකරුවන් අත්අඩංගුවටගෙන මෙම ප්‍රහාරය වළක්වාලීමට බොහෝ ඉඩ තිබුණා. නමුත් බුද්ධ්‍යංශ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කොට හමුදාවේ චිත්ත ධෛර්යය බිඳුවට පහත වෙලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනය කරමින් ජාතික ආරක්ෂාව බිඳුවට දමා තිබුණු නිසා ඉතා පහසුවෙන් ඝාතකයින්ට මෙම ප්‍රහාරය දියත් කිරීමට හැකි වුණා. පාස්කු ප්‍රහාරයට පෙර සිදු වූ විශේෂ දිවිින් මෙන්න මේවායි. 2018 පෙබරවාරි 6 වෙනි දින යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ සමාජික අබ්දුල් සර්ෂාඩ්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. ඊට දින 6කට පසු කාත්තංකුඩි යහපාලන සඳහා වූ ජාතික පෙරමුණේ කාර්යාලයට කාල බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. ඊටත් මාස 6කට පසු මඩකලපුව පාලමුනේදී සිදු කළ පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමකදී සහරාන්ගේ සොයිරු රිල්වාන් බරපතල තුවාල ලැබුවා. ඊට සති දෙකකට පසු වවුනදුව පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඝාතනය කළා. ඊට මාසයකට පසු මාවනැල්ල බුදුපිළිමවල වලට හානි කළා. ඊටත් සුමාන 3කට පසු වනාති විල්ලුව පුපුරණ ද්‍රව්‍ය විශාලත්වයක් සොයාගත්තා. ඊට මාස දෙකකට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු කරකු තස්ලිම්ට විදි තිබ්බා. ඊට සති 5කට පසු කාලංකුඩා හිදී යතුරුබැදි පුපුරවා අත්හදා බැලුවා. මේ ප්‍රාස්තුක භාරය වුණේ ඊට හරියට දින 5කට පසුයි. එසේනම් එවකට පැවති රජයේ ජාතික ආරක්ෂා පිළිබඳ තිබූ මන්දගාමි ආකල්පය එම කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාෂයේ බුද්ධි තොරතුරු සම්බන්ධ නිසි විමර්ශන සිදු නොකිරීම සහ ඒවා අතර නිසි සම්බන්ධීකරණයක් නොතිබීම නිසා මෙම ප්‍රහාරය වළක්වා ගන්නට තිබූ අවස්ථා 9ක් අහිමි වී තිබෙන බව ඉතා පැහැදිලියි. වර්තමාන රජය බලයට පත් වූ පසු නැවතත් බුද්ධ්‍යංශ ශක්තිමත් කොට ජාතික ආරක්ෂාවට මුල්තැන දෙන ලැබුවා. බුද්ධ්‍යංශ සහ විමර්ශනංශ කිසිදු දේශපාලන බැඳිවත්කමකින් තොරව ශක්තිමත් කිරීමට අපි පියවර ගත්තා. ජාතික ආරක්ෂාවට වර්තමානයේ සහ ඉදිරියේදී විය හැකි තර්ජන හඳුනාගෙන ඒවා වැළැක්වීම සඳහා පියවර ගණනාවක් මේ රජය ගෙන ඇති අතර එයින් එක් පියවරක් ලෙස බුර්කාව පැළඳීම තහනම් කිරීමට කඩිනමින් කටයුතු කරනවා. ළමා සහ කාන්තාව වෙනුවෙන් අඩු වයස් විවාහ සහ දික්කසාද පිළිබඳ නීති සමස්ත ජනතාවට බලපාන පොදු නීතියක් යසට ගැනීමට අධිකරණ අමාත්‍ය සමග අපි කටයුතු කරනවා. පාස්කු වැනි පරාවලට යොමු වීමට පෙර පුද්ගලයන් මූලධර්මවාදී අවධියට යොමුන බවට බුද්ධ්‍යංශය මගින් හඳුනාගත් වහාම අන්තවාදී ප්‍රජාතන්ත්‍රයට යොමු වීමට පෙර ඔවුන්ව අනිවාර්ය පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරීමට කටයුතු කරනවා. මෙම ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ සියලුම විරුද්ධවලට උපරිම දඬුවම් දීමට කටයුතු කරනවා. මේ වන විට පාස්කු ප්‍රහාරයන් සඳහා නැඹුරු ආකාරය ප්‍රහාර සිදු කිරීමේ අරමුණ ප්‍රහාරය මෙහිවේ කවුද? ඒට මුදල් ලැබුණේ කෙසේද? ඒට අදාළ දේශීය විදේශීය සම්ප්‍රදාය යන ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ගය නුදුරු දිනෙදීම ගන්නවා. මෙම ප්‍රහාරය පොළඹවා ඇත්තේ ඉස්ලාම් ආගම නොව වහාබිවාදයේ මත ගොඩනගුණු අන්තවාදයයි. අල්වලා වල්බරා නාය හෙවත් මුස්ලිම් වලට පක්ෂපාති වීම සහ මුස්ලිම් නොවන අයට ද්වේෂ කිරීමට පෙළඹෙන වහාබි ආයතන අපි තහනම් කරනවා. සාමකාමී රටට ආදරය කරන මුස්ලිම් ජනතාව මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු වලදී අපට සහාය දෙනවා. එයම ඉතාම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. යුද හමුදාවේ විශේෂ බලකායේ විශේෂ සේවක
සේවයක් කළ ෆස්ලි ලෆීඩ් වගේම බුද්ධි බලකාය අතිවිශ්‍ය සේවයක් කළ කර්නල් මුතාලිෆ් කර්නල් මීඩින් යන මුස්ලිම් ජාතික නිලධාරීන් අදටත් අප ගෞරවයෙන් සිහිපත් කරනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම් සභාව ඉදිරිපත් කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර හමාරයි මෙතර පාස්කු වර්තාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී මැති ඇමතිවරුන් මෙලෙස අදහස් පළ කර සිටියා ජාතික ආරක්ෂා නැමුවා ඒ නමන්ඩ අවස්ථාව ලබා දුන්නා පහුගිය රජය තමන්ගේ රජයේ ගෙනිච්ගේ මුස්ලිම් නායකයෝ අන්තවාදයේ උදව් කරන අයට සහයෝගය ලැබලා දුන්නා ඒ නිසා තමයි අපි කියන්නේ පහුගිය රජයට කෙලින්ම අපි ඇඟිල්ල දික් කරන්නේ මේ පාස්කු ප්‍රහාරයේදී ඒ කරපු ක්‍රියාපිළිවෙත දැන් මීට ඉස්සෙල්ලා කිව්වා මම කොන්දේ භාගයක් තියාගෙන තමයි කතා කරේ කියලා පහුගිය ආණ්ඩු ඉඳගෙන නෑ ගරු මන්ත්‍රීතුමනි මං හොඳට ආයමත් මගේ කොන්ද අල්ලලා බැලුවා තාමේ කොන්ද තියෙනවා මට ඔය පහුගිය ආණ්ඩුව ගැන කතා කරත් මේ පාස්කු වාර්තාවේ පළවෙනියෙන්ම මේක ප්‍රහාරය වළක්වන්න බැරි කියලා කාටද චෝදනාව තියෙන්නේ ඕගලංගම පැත්තේ ඉඳගෙන ඉන්න නායකෙක්ට තමයි තියෙන්නේ දැන් මේ වාර්තාවේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා ඔබතුමාලගේ ආණ්ඩුවේ මැති ඇමතුරු ගණනාවක් ඔය සමගි ජන බලවේගයේ පක්ෂ නායකයෝ ගණනාවක් මේකට සම්බන්ධයි ඍජුව කියලා එයාට නාම යෝජනා දෙනකොට ඔබතුමාට විරුද්ධ වෙන්න තිබුණනේ ඇයි ඔබතුමා විරුද්ධ වුණේ නැත් ඔබතුමාගේ පක්ෂේ ඡන්දේ ඉල්ලුවානේ තමුන්නාස්සේ නිකන් මෙතන ඡන්දේ විතරක් දීලා තමුන්නාස්සේ සහරන් එක්ක ගණදෙනු කරපු කට්ටිය ඡන්දේ ඉල්ලනකොට පක්ෂෙන් තමුන්නාස්සේට හොඳයි එතකොට අම්මා මේකේ සුම්මා ඒ නිසා එක තීන්දුවක් ක්‍රියාත්මක කරන්න තමුන්නාස්සේලගේ විපක්ෂ නායකතුමා අද කතා කරනවා මේ පහස්කු ප්‍රහාර අන්නේ අම්මේ තියෙන දුක ඇඬෙනවා කඳුළු හැලෙනවා මාසට ගල්ලිබ්බ වගේ කටවහගෙන ඉඳියා වචනයක් කතා කරේ නැහැ දැන් පාස්කු ප්‍රහාරය මේකට සාධාරණයක් කරන්න මේක මේ හිතන් ඉන්නේ මේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලේ බෝම්බේ ගහලා තියෙන මේ කොමිසම බත්තු කරලා තියෙන ගෝඨාභය ජනාධිපතිතුමා කියලා හිතාගෙන ඉන්න මහත්තයෝ මැරිලා ඉපදිලා නැහැ මතක තියාගන්න මේක 2019 අප්‍රේල් 21 තමුන්නාස්සේලගේ ආණ්ඩුව තමුන්නාස්සේලගේ ඇමතුරු හිටපු කාලේ මේක පත්ුනේ කොමිසම පත් කරලා හිටපු ජනාධිපතිවරයා උත්සාහ කරා මේක යම් සාධාරණයක් කරන්න ඒ සාධාරණේ කරන්න උත්සාහ කරාම තමයි ඒ පත් කරපු කාරක සභාව හිටපු සමාජිකෝ බල ඒ සමාජිකෝත් මේකට උදව් කරපු අය පාස්කු ප්‍රහාරය ගැන කතා කරනකොට තමුන්නාස්සේලගේ ජාතික සමගි බලවේගයේ පක්ෂ නායකයෝ 3 දෙනෙක් මේ සිද්ධියට සම්බන්ධයි කියන එක මේකේ පැහැදිලි ඔප්පු වෙලා තියෙනවා ඒ නිසා මේ අනුන්ට ඇගිලි දික් කරන්න එපා පෞගේ දාසල තමුන්නාසල කමිටු වල කතා කරනවලු ඊළඟ ජනාධිපතිවරණේ සිංහල බෞද්ධ ඡන්දවලින් දිනන්න බෑ කියලා. ඒක අහන්න තමුන්නාසේ අහගෙන ඉන්න. තමුන්නාසේ දන්නයි ලව්වක් නැහැ. සිංහල බෞද්ධ ඡන්දවලින් දිනන්න බෑ කියලා සුළු ජාතික ඡන්ද තියෙන මිනිහෙක් ඊළඟ ජනාධිපතිවරණයට දාන්න ඕනේ කියලා. සිංහල බෞද්ධයාට කොකා පෙන්නුවා. Honorable member. සිංහල බෞද්ධයාට දුන්න බලාපොරොත්තු ඉෂ්ට වෙලත් නැහැ. කතෝලික ප්‍රජාවට දුන්න බලාපොරොත්තු ඉෂ්ට වෙලත් නැහැ. Honorable member. ඇත්ත තත්ත්වය තමුන්නාසලා සිංහල බෞද්ධයා ගැන දැන් අතහැරලා තියෙන්නේ සුරු ජාතින්ගේ ඡන්දෝන නිසා තමුන්නාසලා සාහරජේ ප්‍රහාණය කරනවා ප්‍රහාරය ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්නේ අපි පොරොන්දු වෙනවා අපේ රජයක් ආව කතෝලික ජනතාවට වෙච්ච අසාධාරණයට අපි සාධාරණ ඉෂ්ට කරනවා මම හිතන්නේ තමුන්නාන්සිට වැරදිලා තමුන්නාන්සිට හීන පේනවා මම හිතන්නේ එහෙම ආණ්ඩුවක් කවදාවත් තමුන්නාන්සලට ඉදිරි කාලයේදී පේනතෙක් මානකවත් එහෙම නැහැ එහෙම ආණ්ඩුවක් ගේන්න මේ ආණ්ඩුව නැති කරගන්න අපි වැඩ කටයුතු කරන්නෙත් නැහැ අපි ජනතාවගේ සිතැඟි පරිදි ජනතාවත් එක්කලා ඒකාත්මික වෙලා මේ රජය ගෙනියනවා පාස්කු ප්‍රහාරයේ වාසිය ගියේ මේ දැන් පවතින ආණ්ඩුවටයි එහෙම නැතුව කතෝලික හෝ මුස්ලිම් ජනතාවට නෙවෙයි මේ රටේ අහිංසක ජනතාව දරා ගන්න බැරි වුණ තිගැස්ම දේශපාලන බලය ගැනීමට වාසියක් කරගත්තේ මේ ආණ්ඩුවයි දැන් ඒ ආණ්ඩුව කියනවනම් කොමිසම පත් කරේ අපි නෙවෙයි කියලා ඒ කියන්නේ ප්‍රහාරයේ මහා මොලකරුවන් හෙලි වෙනවාට මේ ආණ්ඩුව බයයි මේ සඳහා වෙන විශේෂ ත්‍රිපුද්ගල මහා අධිකරණයක් පත් කරලා මේ පිළිබඳ විශේෂ නඩු විභාගයක් පැවැත්විය යුතුයි මේ විවාදයේදී මොනතරම් කටමැඩ දෙඩෙව්වත් මේ විපක්ෂය පාස්කු ප්‍රහාරයේ මියගේ මිනිස්සුන්ගේ ලේ බිඳුවල වගකීම ඒ ජීවිතවල වගකීම මැරිච්ච මිනිස්සු වෙනුවෙන් අඬන සහ අඬමින් ඉන්න මිනිස්සුන්ගේ කඳුළු සුසුම්වල වගකීම පාපයක් විදියට මේ මිනිස්සුන්ගේ ඊළඟ සංසාරය යනකම්ම යනවා කියන එකයි මගේ අධ්‍යාත්මික තේරුම් ගැනීම එදා ආණ්ඩුව මේකලෝ තමයි සාරාන් ලපෝෂණය කළේ කවුරු හරි කියනවා නම් පුළුවන් නම් කියන්න සාරාන් පෝෂණය කළේ නැහැ කියලා එහෙමනම් කොහමද වනාත විල්ලේදී සැක්කාරංග බේරගන්න කටයුතු කළේ එහෙමනම් කොහමද මාවනැල්ලේදී
परीक्षण कथोलिक जनता අපි සටන් කරනවා ඒ කළු ඉරිදාව අවසන් නැහැ ඊළඟ ඉරිදාවට අපි සුද්ධ උපය කරනවා ඊට පස්සෙත් අපි කතෝලික සභාවක් ඇටියට පාරට බහිනවා මේගොල්ලෝ කෑ ගැව්වට අපි වය නැහැ මේගොල්ලන්ගේ අත්තල තියන්නේ ලේ මේ පොට්ටු ඉන්න අයට සංවිධාව ඇති කරන්න අවශ්‍යතාවයක් නැහැ මේගොල්ලෝ බලය ගන්නෙ දේශපාලනය කරන්නෙත් ජාතිවාදයත් ආගම්වාදයත් එක්ක කියන එක මතක තියාගන්න පාස්කු ප්‍රහාරය සහ දේශපාලන පරිගණන පිළිබඳ කොමිසම පිළිබඳව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස අදහස් පළ වුණා. මේ අලුත් වාර්තා පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් පළ කරනවා. පක්ෂයක් විදියට රජයක් විදියට මෙහි තිබෙන කාරණා සම්බන්ධයෙන් අපටත් විවිධ මතවාද තිබෙනවා. නමුත් හැබැයි මේ වාර්තාව තුලින් විශේෂයෙන්ම ප්‍රකාශ කරන කාරණාවක් තමයි පැවති රජය මෙහි සම්පූර්ණ වගකීම දැරිය යුතු වන බව තමයි අපගේ මතය. මොකද පහුගිය රජයේ ක්‍රියාත්මක වන අවස්ථාවේ තමයි මේ පුපුරා යාම සිදු වුනේ. ජාතික ආරක්ෂාවට විශාල තර්ජන සිදු වුනේ. LTT ත්‍රස්තවාදී ව්‍යසනයෙන් පස්සේ විශේෂයෙන්ම රජය තමන්ගේ අවධානය යොමු කරා මෙන්න මේ ඉස්ලාම් අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදී සහ ඒවා ඉගැන්වීම්. ඒවන් ඉතාමත්ම බුද්ධ්‍යංශ සම්බන්ධ කරගෙන ඒ ඉගැන්වීම් ඒ වගේම ඒවට සම්බන්ධ වෙනත් අධ්‍යාපන ආයතන ඒ වගේම ඉතා සූක්ෂම කරපු ඒ ආගමික කල්ලි ගැන හොඳ පුළුල් පරික්ෂණයක් ලැබා පුළුවන් විදියට උපරිමයෙන් ජාතික ආරක්ෂාව තහවුරු වෙන විදියට මැඩපැවැත්තුවා. හැමයි 2015 ජනවාරි වෙනකොට මෙන්න මේ පිරිස් ඉතාමත්ම හොඳින් සංවිධානය වුණා මේ රාජ්‍ය පාලනයේ පෙරලියට. මොකද ඔවුන්ට රිසිසේ තමන්ගේ අන්තවාදය මේ රටේ කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා වුණා. අන්න ඒක තුල ඒ පිරිස් පවා ඒ ගොඩනගපු යහපාලනය වෙනුවෙන් පෙළ ගැහුණා. අරලියගහ මන්දිරයේ වෙනම කාමරයක ඉඳලා නඩු පැවරිය යුතු තැනැත්තන් කවුද කියලා දේශපාලන අධිකාරියේ පුද්ගලයන් තීන්දුව තීරණය අරගෙන රෑ එළි වෙනකන් උසාවි පවත්තලා තමන්ගේ විරුද්ධවාදී දේශපාලඥයන් දඬුවම් කරා. ඒ යුගය අපි අවසන් කරා. එහෙම යුගයක් තිබෙහිඳ තමයි ජනතාව 69 ලක්ෂයකින් ගෝඨාභය රාජපක්ෂන් වටා එකතු වුණේ. තුනෙන් දෙක බලයක් දීලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රජයක් පිහිටවන්නට එකතු වුණේ. අද අහනවා ගෝඨාභය මොනවද කරේ කියලා. ගෝඨාභය කරපු දේවල් මාධ්‍ය වගේ ප්‍රචාර කරන්නේ නැහැ. පෝස්ටර් කටවුට් ගහලා ප්‍රචාරය කරන්නේ නැහැ. අපි හදවත දැනගත යුතුයි. මේ ආණ්ඩුව Tamanṭa විරුද්ධව කතා කරන විපක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂයේ දේශපාලකින් මර්ධනය කිරීම සඳහා යොදාගෙන තියෙන ප්‍රධාන අවියක් තමයි දේශපාලන පරිගැණීම් පිළිබඳ කොමිසම. මේක කැකිල්ලේ රජුරුවන්ගේ පරිගැණීමේ කොමිසම හැටියට තමයි අපි හඳුන්වන්නේ. කොහෙද යන්නේ මල්ලේපොල්? අපි විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් Tamanṭa අවනත නොවන තමන්ගේ කටයුතු විවේචනය කරන දේශපාලකින් මර්ධනය කරන්න ඔවුන්ගේ ක්‍රියාදාමයෙන් අයින් කරන්න පිහිටවපු කොමිසමක් හැටියට තමයි මේ කැකිල්ලේ उपदेश प्रकाश बलापुर මෛත්‍රීපාල සිරිසේනා ජීවත් වෙච්ච උදවිය උදවිය මේ පාස්කු ප්‍රහාරයේ වගකීම බාර ගන්නවා කියන එක මම දකින්නේ වරදක් කියලා. මොකද මේ සිද්ධිය මේ ප්‍රායෝගිකව බලපුවාම ආරක්ෂක ඇමතිවරයා විදියට සේනාධි නායකයා විදියට මේ වළක්වා ගැනීමට පියවර නොගත්තේ මේ අපරාධයේ සිදු වෙන අවස්ථාවේ රටෙන් මගහැරලා ගිහිල්ලා ඉවරලා ඒ අපරාධය කරන්න ඉඩ කඩ ඇති වෙන විදියට වැඩ කටයුතු කරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. ඒ ජනාධිපතිවරයාත් එක්කලා අපේ පක්ෂයේ සමහර උදවිය බොහොම ඇඟැලුම් පාගෙන බොහොම මිත්‍රත්වයෙන් ඩබල් ගේම් එක ගහගෙන වැඩ කටයුතු කරා. අන්න ඒ උදවියත් නේනම් මෛත්‍රීපාල සිරිසේන වගේම මේ අපරාධය පිළිබඳව දන්නවා ඇති. කඩු කිලිසි මෙරටට ආනයනය කිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට නීතිපති දප්ලද ලිබේරා මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
2019 අප්‍රේල් 21 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණු සමයේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ජීවිතක්ෂයට පත් වූ ඉන්සාෆ් අහමඩ්ගේ අවශ්‍යතාවයකට කඩු 6000ක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් පසුගියදා අභියාචනා අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී කාඩිනල් හිමිපාණන් පෙත්සමේ දක්වා තිබුණේ එලෙස ආනයනය කළ කඩු 6000න් කඩු 600ක් මේ වන විට ආරක්ෂකංශ හඳුනාගෙන ඇති බවයි. එමෙන්ම එම හඳුනාගත් කඩු හැරුණකොට තවත් කඩු 5400ක් මේ වන විටත් රට තුල නිදැල්ලේ සංසරණය වෙමින් පවතින බවත් එම පෙත්සමෙන් කාඩිනල් හිමිපාණන් පෙන්වා දී තිබුණා. එම කඩු සම්බන්ධයෙන් සහ මෙරටට කඩු ආනයනය කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ආරක්ෂකංශ ප්‍රධානීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සමේ කාඩිනල් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ. එෙහිදී ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ පොලිස් ප්‍රතිවරයාගෙන් උපදෙස් ලබාගෙන මේ සම්බන්ධයෙන් මෙම මාස 31 වනදා අධිකරණයේ හමුවේ කරුණු දක්වන ලෙසට නීතිපතිවරයාට එදින අධිකරණය නියෝග කර තිබුණා. ඒ අනුව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළව කඩු කිනිසි සහ එවැනි ආයුධ මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙත අද දින උපදෙස් ලබා දී ඇති අතර ඒවා මෙරටට ආනයනය කළ සහ ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද උපදෙස් ලබා දී තිබෙන බවයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි රාජ්‍ය අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ. පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිදු කාල වකවානුවට අදාළව සහ ඊට පෙර සහ පසුව මෙරටට ආනයනය කරන ලද අතිවිශාල ප්‍රමාණයේ කඩු කිනිසි සහ ඒහා සමාන ආයුධ භාරයට ගන්නා ලෙසටත් එකී ආයුධ රදවා තබා ඇති හෝ සංගවා ඇති හෝ ගබඩා කර ඇති ස්ථාන හඳුනා ගන්නා ලෙසටත් එසේම එකී ආයුධ සන්තකයේ තබා ගැනීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලින් මෙන්ම එකී ආයුධ මෙරටට ආනයනය කිරීමට අදාළ පුද්ගලින් හඳුනාගෙන එකී පුද්ගලින් සම්බන්ධයෙන් නීතියේ අදාළ ප්‍රතිපාදන අනුව කටයුතු කරන ලෙසටත් ගරු නීතිපතිතුමා විසින් පොලිස් ප්‍රතිවරයා වෙත අද දින උපදෙස් ලබා දෙන ලදී. එකී උපදෙස් අනුව ක්‍රියා කර සම්පූර්ණ වාර්තාවක් 2021 මාර්තු 26 දිනට පෙර ගරු නීතිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලෙසටත් වැඩිදුරටත් සඳහන් කරන ලදී. තවද අද දින ගරු නීතිපතිතුමා විසින් කොමිෂන් සභා වාර්තාවේ 17 වන පරිච්ඡේදයේ යටතේ නම් කර ඇති පුද්ගලින් සම්බන්ධයෙන් ඇති සම්බන්ධතාවය අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනය කළ යුතු බවට පොලිස් ප්‍රතිවරයාට ලිඛිතව දැනුම් දීමක් සිදු කරා. එම පුද්ගලින්ගේ නම් වන්නේ අබු හින්ද්, අහමද් තාලිබ්, ලුක්මාන් තාලිබ්, ලුක්මාන් තාලිබ් අහමද් හෙවත් අබු අබ්දුල්ලා, රිම්සාන් සහ මහේන්ද්‍රන් පුලස්තිනි හෙවත් සාරා ජස්මින් යන අයවලුන්. දිනේට සමකාමීව සම්පූර්ණයෙන් සංස්කරණය කරන ලද වෙළුම් 12කින් සමන්විත හින්දු විශ්වකෝෂයේ ලිදැක්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ අරලිය ගහ මන්දිරයේදී හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 1988 දී ආරම්භ කළ හින්දු විශ්වකෝෂය නිර්මාණය කිරීම 2014 දී වෙළුම් 12 සම්පූර්ණ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එවකට පසුවන විධායක ජනාධිපතිවරයා ලෙස හින්දු විශ්වකෝෂයේ වෙළුම් 12 සම්පූර්ණ කිරීමට අවැසි නායකත්වය ලබා දුන්නා. ඒ අනුව හින්දු විශ්වකෝෂයේ 12 වෙනි වෙළුමේ සංස්කරණ ඇතුළත් නවතම මුද්‍රණය අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් පළමුව හින්දු පූජකතුමන්ලාට ප්‍රදානය කිරීම සිදු වුණා. එෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය ඩග්ලස් දේවා ආනන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සුරෙන් රාඝවන්, අංගජන් බ්‍රාහ්මනාදන්, එම් රාමේශ්වරන් සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරුන්ටද සංකේතාත්මකව හින්දු විශ්වකෝෂයේ නවතම සංස්කරණය පිරිනමනු ලැබුවා. ශ්‍රී ලංකාවේ හින්දු ආගමික කටයුතු වෙනුවෙන් විශේෂ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා ඉටුකරන සුවිශේෂී කාර්යභාරය මෙහිදී හින්දු පූජකතුමන්ලාගේ ඇගයීමට ලක්වුණා. මහා ශිවරාත්‍රි දිනය භක්තිමත්ව සහ සෞඛ්‍ය ආරක්ෂිතව සැමරීම අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි තෝරාගත් හින්දු කෝවිල් 50කට රුපියල් 50,000ක බැගින් මූල්‍ය ආධාර ප්‍රදානය කිරීමේ සමාරම්භයද මේට සමගාමීව පැවැත්වුණා. එහිදී කොළඹ ශ්‍රී කදිර වේලායුධ ස්වාමි කෝවිලේ සභාපති කේ රඝුනාදන්, වරකපොළ ශ්‍රී භද්‍රකාලි අම්මන් කෝවිලේ බහරකරු බී කොමති, හොරණ ශ්‍රී මුතුමාරි අම්මන් කෝවිලේ සභාපති ආර් කනිෂ් යන මහත්ම මහත්මීන්ට අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් මූල්‍ය ආධාර චෙක්පත් ප්‍රදානය කරනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා තමන් සිදු කළ ප්‍රකාශයක් ඇතැම් මාධ්‍ය තුලින් විකෘති කරමින් විකාශය කිරීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මොරටුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පනස්තුන්වන විපක්ෂ නායක ජංගම සේවය මොරටුව විල්ලෝරාවත් ප්‍රදේශයේ දී පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාස්කු ප්‍රහාරය සිදු වුණු අවස්ථාවේ ආණ්ඩු බලයේ සිටි අපි මම පහුගිය දවසක ප්‍රකාශයක් කරා ආණ්ඩු බලයේ හිටපු අපි ඒ ප්‍රාස්කු ප්‍රහාරය කියන සිදුවීම පිළිබඳ අපි වගකීම බාර ගන්න ඕනේ කියලා. ඒක මම එදත් කිව්වා අදත් කියනවා. හැබැයි කනගාටුවට කාරණාව සමහර මාධ්‍යයන් මම කියපු සම්පූර්ණ කතාවේ මේ වාක්‍ය විතරක් අරගෙන ජනතාවට ඉස්මතු කිරීම. වගකීම සහ වගවීම කියලා දෙයක් තියෙනවා. තමන් බලයේ සිටිනකොට මේ වගේ ඛේදවාචකයක් සිදු වුණා නම් ඒකේ වගකීමත් වගවීමත් අපි බාර ගන්නට ඕන. අපිට කියන්න බෑනේ විපක්ෂයයි වග කියන්න ඕනේ කියලා. ඒ ප්‍රහාරය රටේ ක්‍රියාත්මක වීමදී ඒ රජයේකින් සිදු වුණු අඩුපාඩුකම් වල වගකීම අපි බාර ගන්න. හැබැයි අඩුපාඩු වලට රට උත්තර සපයලා ඉවරයි. එකපාරක් 69 ලක්ෂයකින් උත්තර දුන්නා. ඊළඟ පාර 68 ලක්ෂයකින් උත්තර දුන්නා. විවිධ මාධ්‍යවල අපි කතා කරන දේ දශමයක් අරගෙන එක වාක්‍යයක් අරගෙන ඒ වාක්‍ය ප්‍රධාන මාතෘකාව කරගන්න මාධ්‍ය අපේ රටේ දිවීම ගැන මම ඇත්තටම කනගාටුයි. මම ප්‍රතිපත්තියක් හැටියට මාධ්‍යවලට බනින්නේ නැහැ. නමුත් කතා කරපු සම්භාරයකින් එක වාක්‍යයක් විතරක් අරගෙන ඒ කතාව විකෘති කරනවා නම් ඒක මහා බරපතල වරදක් හැටියට මම අවංකවම දකිනවා. අත්දැකීමකට ගැනීම සඳහා වරින්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නීතිඥවරිය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඇය වෙනුවෙන් නිකුත් කළ වරින්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කර තිබෙනවා. 2015 වසරේ තරුණයෙකු පැහැරගෙන සිරකර තැබීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවක් අද පෙරවරුවේ කැළවරු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව ඇය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දඩුවා මහාධිකරණ විනිසුරුවරයා විසින් වරින්තු නිකුත් කර තිබුණා. එහෙත් මෙම නියෝගය ප්‍රකාශයට පත්වී ස්වල්ප වේලාවකින් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට පැමිණියා. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවට මාස 1කමාරක් වයසති බිලඳෙකු සිටින බවත් ඇය අද පෙරවරුවේ අධිකරණයේදී පැවසුවා. එහෙන් නිසි වේලාවට අධිකරණ ශාලාවට ඇතුළු වීමට නොහැකි වීම හේතුවෙන් මෙම තත්ත්වයේ උද්ගත වූ බවත් ඒ සම්බන්ධයෙන් සමාව ආයදින බව කී නීතිඥවරිය මින් මතුවට නිසි වේලාවට අධිකරණයේ හමුවේ පෙනී සිටින බවටද ප්‍රතිඥාවක් ලබා දුන්නා. ඒ අනුව විත්තිකාරිය වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා ඇය පෙර අප මත මුදා හැරීමට නියම කළා. ඉන් මතුවට නිසි වේලාවට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසද මෙහිදී විනිසුරුවරයා විසින් අවවාද කරනු ලැබුවා. නඩුව නැවත ජූනි මාස 17 දා කැඳවීමට නියමිතයි. මේ අතර මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය Facebook ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කළේ විනිසුරුතුමන් අද දින නඩුව කැඳවන අවස්ථාවේදී තම අධිකරණ භූමියේ සිය රතිය තුල තමගේ මාස 1කමාරක් වූ කුඩා බිලිඳියට මෞකිරි ලබා දෙමින් සිටිය බවත් එම අවස්ථාවේදී අධිකරණය තුල නොසිටීම හේතුවෙන් විනිසුරුතුමන් තමහට වරින්තු නිකුත් කර ඇති බවයි. කෙසේ වෙතත් තම අධිකරණය තුල නොසිටි හේතුව සැලකිල්ලට ගනිමින් වරින්තුව අවලංගු කිරීමට විනිසුරුවරයා කටයුතු කර බවද අදාළ Facebook සටහනෙහි සඳහන්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය Facebook ගිණුමෙහි සටහනක් තබමින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අධිකරණ භූමිය තුල මවකට තම දරුවා තබා ගැනීමට, දරුවාට මෞකිරි ලබා දීමට සහ දරුවාගේ කටයුතු සිදු කිරීම සඳහා සුදුසු ස්ථානයක් නොමැතිකම හේතුවෙන් එදිනෙදා කාන්තාවන් විශාල අපහසුතාවයන්ට ලක්වන බවයි. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ අධිකරණය තුල යම් ඕනෑම කටයුත්තක් සඳහා සහභාගී වන කුඩා දරුවන් රැගෙන යන මව්වරුන් වෙනුවෙන් යම් ස්ථානයක් වෙන්කර දීමට කටයුතු කරන ලෙසයි. මෙරට සමස්ත COVID-19 ආසාදිතින්ගේ සංඛ්‍යාව 86000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දින වාර්තා වූ COVID ආසාදිතින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 304 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් පුත්කලින් 288 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 58ක්. ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 156 දෙනා දිවයිනේ සසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා.
මෙතර පසුකේ 29 වෙනිදා සිට මේ දක්වා පුත්කලෙන් 743775 දෙනෙකුට කොවිඩ් මර්ධන එන්නත ලබා දී තිබෙනවා. ඊයේ දිනේ පමණක් පුත්කලෙන් 6713 දෙනෙකුට කොවිඩ් මර්ධන එන්නත ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රකාශ කළේ. පසුකේ ජනවාරි මාස 29 වෙනිදා මෙරට එන්නත් කරන වැඩසටහන ආරම්භ වුණා. බස්රතුවලින් සහ ත්‍රිරෝද රථවලින් ගමන් කරන මගින්ව අතරමඟදී අහඹු ලෙස PCR පරීක්ෂණයට භාජනය කිරීම අද දින සිදු කර තිබෙනවා. ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් මෙම පරීක්ෂාව සිදු කර තිබුණා. ඒ දින මෙරටින් COVID-19 මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොසැත්තේ, හොරපේ, රාගම, උඩුවෙල් සහ අකුරණ යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඒත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 511ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සමාජික ශ්‍රී ලංකා ඇඟලුම් වාණිජ මණ්ඩලයේ ඇඟලුම් ශාස්ත්‍රය තුල රැකියාවේ නිරත කාන්තා පාර්ශව සහභාගීත්වයෙන් අද කොළඹදී මාධ්‍ය හමුවක් ඇදවා තිබුණා. COVID වසංගතයත් එක්ක අපි ඇඟලුම් ශාස්ත්‍රයේ රැකියාවන් නැවතුණේ නැහැ. අපි බොහොම සාර්ථකව කරගෙන ගියා අපේ රැකියාවන් ඒ ලෙසම කරගෙන අපේ රටේ ආර්ථිකයට අපි ලොකු දායකත්වයක් දුන්නා. කොවිඩ් ඉන්ජෙක්ෂන් එක අපි ඉල්ලීමක් කරනවා වයස් සීමාවකින් තොරව අපේ ආයතනවල ඉන්න අපේ මේ සහෝදර සේවක සේවිකාවන්ට ලබා දීම කරන්න කියන ඉල්ලීම අපි හැමෝගෙම තුල තියෙනවා. මොකද අපි හැමෝම සුරක්ෂිත කරගෙන වැඩ කරන්න ඕනේ. අපි වැඩ කරන්නේ කියන එක අතින් ආයතන තුල වැඩ කරද්දී අපි බොහොම රජයෙන් අපිට දීපු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීපු නිර්දේශ වලට අනුකූලව අපි වැඩ කරගෙන යනවා. නමුත් ආයතන තුල අපි එකිනෙකා තමයි හැම භාණ්ඩයක්ම හුවමාරු වෙන්නේ. අපි නිෂ්පාදනය කරන නිෂ්පාදනයන් හැමෝගෙම අතින් අතට යනවා. ඉතින් අන්න ඒ වගේ තත්ත්ව නිසා අපි අපේ ආයතන තුල අපි හැමෝටම ඉක්මනින්ම වයස් සීමාවකින් තොරව මේ ඉන්ජෙක්ෂන් එක ලබා දීමට කටයුතු කරන්න කියන ඉල්ලීම අනිවාර්යයෙන්ම කරනවා. වතුකම් කරුවන්ගේ දෛනික මූලික වැටුප දහසක් බවට පත් කරන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මාර්තු මාස පසුවනදා සිට එම තීරණය බලපැවැත්වෙන ලෙසයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කළ යුතු බවට වූ යෝජනාව මුදල් අමාත්‍ය අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය යෝජනා අතරට ඇතුළත් කර තිබුණා. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා සාකච්ඡා වට ගණනාවක් පැවතියත් එකගතාවයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් විශේෂ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එය පරිපාලක සභාව වෙත යොමු කළා. ඒ අනුව වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 900ක් සහ අයවැය සහන දීමනාව රුපියල් 100ක් ලෙස පූර්ණ දෛනික වැටුප රුපියල් 1000ක් ගෙවීමේ තීරණයට පරිපාලක සභාව පැමිණියේ ඉකුත් පෙබරවාරි 8 වෙනිදා රැස් වූ අවස්ථාවේදී. අනතුරුව ඒ සඳහා විරෝධතා දැක්වීමට පසුගිය පෙබරවාරි මාස 15 වෙනිදා දක්වා කල් තිබූ අතර ඉන්පසු පරිපාලක සභාව පසුගිය පළමු වෙනිදා යළි රැස් වුණා. ඒ අනුව වතුකම් කරුවන්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ගෙවීම සම්බන්ධයෙන් ඉකුත් සභාවේ එළඹ තීරණය එම සභා රැස්වීමේදී ස්ථිර වූ අතර ඒ සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කරන බවට කම්කරුවෝ කොම්සාරිස් ජෙනරාල් ප්‍රබත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළා. ඒ අනුව මාර්තු මාස 5 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි වතුකම් කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් බවට පත් කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මේ අතර 1971 ස්ථාපිත කළ ශ්‍රී ලංකා වාණිජ නීතිගත ට්‍රැක්ටර් සංස්ථාව 1977 දී පෞද්ගලීකරණය කිරීමෙන් පසු 2000 වසරේදී එය සමාගමක් බවට පත් කිරීමේදී සේවය අහිමි වූ මෙතෙක් වන්දි නොගිය වූ සේවකයන් 28 දිනකට අද දින එම වන්දි මුදල් ප්‍රධානය කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. පසුගියද ඝාතනයට ලක් වූ කුරුවිට තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ සිදු කෙරුණා. හිසනුමැති කවන්දය පිටකොටුව වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක දමාතිබේදී හමු වූ කුරුවිට ප්‍රදේශයේ පදිංචි තරුණියගේ දේහය ඇය විසූ කුරුවිට ප්‍රදේශයේ නිවස වෙත ඊයේ රාත්‍රියේ රැගෙන එනු ලැබුවා. පසුව දේහය අද පස්වරුවේ ආගමික වතාවත් වලින් අනතුරුව බොහොම දහනය කිරීම සිදු කළා.
තරුණියගේ හිස කොටස නොමැති වීම හේතුවෙන් තරුණියගේ අනන්‍යතාවය නිශ්චිතව තහවුරු කර ගැනීම උදෙසා ඇගේ මවගේ සහ සහෝදරයාගේ DNA පරීක්ෂාවක් සිදු කළ අතර එෙහිදී ජීව විද්‍යාත්මකව එය තහවුරු වී තිබුණා. DNA පරීක්ෂණයේ නනතුරුව තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ සිදු කළ අතර ඇගේ මරණය සිදු වූ අයුරු නිශ්චිතවම තහවුරු කර ගැනීමට තරුණියගේ හිස කොටස අත්‍යවශ්‍ය වන බවයි පොලිසිය සඳහන් කළේ. මෙම ඝාතනය සිදු කළ උප පොලිස් පරීක්ෂකවරයාද සිය නිවස අසල රබර් වත්තක ගෙල වැළලාගෙන අතර තරුණියගේ හිස කොටස තවමත් සොයා ගැනීමට ආරක්ෂකංශ වලට නොහැකි වී තිබෙනවා. කෙසේ නමුත් උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසවට තරුණියගේ හිස සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. ක්‍රීඩාවෙන් හෙටලොව දිනන්නට මව්බිමේ දස්කම් දක්වන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත් ලක්ෂ පෙමින් බ්‍රිට්ස්බරි ගෙනෙන මව්බිමට වීරයෙක් තුලින් අද හමුවන්නේ මීටර 110 වන ශූර හිමාෂ හේෂාන්. මීටර 100 දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියමින් ලොව දෙවන වේගවත්ම මිනිසා පෙරදවූ හිමාෂ ඒෂාන් මෞබිමට වීරයෙක්. මම හිමාෂ ඒෂාන් ක්‍රීඩාවට අවතීරුණේ මීටර 175ත් එක්ක. පස්සේ මගේ 2010න් පස්සේ පුහුණු කරුමාව අඳුන ගන්නවා මම හොඳ කිඩිදුන දාවන ශූරෙක් කියලා. ඔහු තමයි මට කිව්වේ මට ගැළපෙනම හොඳම ඉවෙන්ට් එක මීටර 100 කියලා. ලංකාව තුල කොහේ ප්‍රදේශයක ක්‍රීඩා තරගාවලියක් පැවතුනත් අම්මා තාත්තා අක්කයි සියලු දෙනා පවුලේ සියලු දෙනා පැමිණෙනවා මගේ ඒ ක්‍රීඩා තරගාවලි නැරඹීම සඳහා. මම දැනට 2012 ඉඳන් 2019 ගිය වසර වෙනකම්ම ජාතික ශූරය අවුරුදු 8ක් පිට මගේ ක්‍රීඩා ජීවිතේ හැරුම් ලක්ෂයේ බඩපත් වුනේ රිස්බරි ජෝන් ඩබට් මල්ල ක්‍රීඩා තරගාවලි. එතනින් ආරම්භ කරපු ක්‍රීඩාව අද ජාතික මට්ටමේ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා පෙන්නුම් කළා තියෙනවා. රිස්බරි ආයතනයේ ලබා දෙන අනුග්‍රහය මගේ ක්‍රීඩා ජීවිතය ජාත්‍යන්තර මට්ටම ජයග්‍රහණයට ගෙන යන්නට ලොකු පිටුවහලක් වුණා. 2021 වසරේ පැවතෙන්නා වූ ටෝකියෝ ඔලිම්පික් තරගාවලි ඇතුළු ඉදිරි වසරවල පැවතෙන්නා වූ සියලු තරගාවලි වලින් ලංකා මාතාව රනින් බබලවීම තමයි එකම බලාපොරොත්තුව. ජාතික මලල ක්‍රීඩකයින් ඔලිම්පික් සිහිනය කරා ගෙන යාමට ශ්‍රී ලංකාවේ අංක 1 රිට්ස්බරි චොක්ලට්ස් සවිපරි සපයන්නේ මහත් අභිමානයෙන් රිට්ස්බරි මෞබිමට විවේක්. ප්‍රධාන පුවත් විකාශය අවසන්. යළිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.